క్రీస్తుమంతుల మా ప్రేమవంత సహోదర సహోదరిని, అద సువిశేష కొటస్ దగ్గకిన్ సమన్వితాయి. పలవినిమ కొటసేది అపి దాకినవ మధ్యతుమాగే సువిశేషయ 18వని పరిచ్ఛేదే 15వని వగంతే సిట 18వని వగంతే దాక్వా వ కొటస తుల సిదు మధ్యతుమా ప్రకాశ కరనవ जेसुस वहां से प्रकाशन अंतल सांगेक यम किसी जटलवा प्रश्नयाक अतिवुनाम ए विसंदगान्ने कोहमद कियला सहोदरत्वेन युतव केनेक तवत केनेकुट विरुद्धव यमक केलोत ए दे दिगिन दिगटम करनवा नम अपिट पुलुवन ए पुद्गलयागावट गिहिल्ला पौद्गलिकव ओहुट कथा बह करला ओहुट हो ऐट कथा बह करला ए एत्तु गन्नवा देन्न නමුත් එයා පිළිගන්නේ නැත්තම් සමින් වහන්සේ කියනවා එමනම් ඔබ එය තවත් එක්කෙනෙක් දෙන්නෙක් එක්ක අරගෙන යන්න ඒක එහෙම නැත්තම් සංඝයට දාන්න සාංගිකව ගිහිල්ලා කීප දෙනෙක් ගිහිල්ලා ඔහුට කියලා දෙන්නට උත්සාහ කරන්න ඔව් එයත් පිළිගන්නේ නැත්නම් පමණක් එය සභාව වෙතට අරන් එන්න ඒ කියන්නේ පූජකයා වෙතට අරන් එන්න ඒත් එයා පිළිගන්නේ නැත්තම් එයාව විජාතිකයෙක් ලෙස සලකන්න ප්‍රමාන්ත සහෝදර සහෝදරියනි සමින් වහන්සේ හරිම ප්‍රායෝගිකයි කෙනෙක් කෙනෙකුට වරදක් කළාම මුලින්ම කරන්නට ඕනේ ඒ වරද තැන් තැන් වල කිය කිය යන එක නෙමෙයි මුලින්ම කරන්නට ඕනේ ඒ අදාළ පුද්ගලයාව මුණ ගැහිලා සම්මුඛ වෙලා ඔහු සමග සංවාදයක් ගොඩනගාගෙන ඔහු කරන්නාවෝ මේ වරද ගැන ඔහුට තීරුම් කරලා දෙන එක බොහොම සහෝදරත්වයෙන් යුතුව මේ සහෝදර ලීලාවෙන් මෙය සිද්ධ වෙනකොට සමහර විට බොහෝ විට අනිත් පුද්ගලයා මේ බව තීරුම් ගන්නට හැකියාවක් තිබෙනවා නමුත් එහෙම වෙන්නේ නැති වෙලකට තමයි ඔබට පුළුවන් වෙන්නේ ඒක සංගේවිත අරන් යන්න නමුත් ඒ සංගේවිත ඔබ අරන් යා යුත්තේ දිනෙක 3 දිනෙක 4 දිනෙක එකතු කරගෙන ඔබ යා යුත්තේ ඔහුට චෝදනා කිරීමර නොව ඔබ ආරමුණ විය යුත්තේ ඔහුව හදා ගැනීම. එනිසා ස්වාමීන් වහන්සේ කියනවා මෙතන චෝදනාවක් විවේචනයක් ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි වෙන්නට ඕනේ මෙතන වෙන්නට ඕනේ අපේ සහෝදරයව සහෝදරියව නැවත වතාවක් හරි මාර්ගයට රගෙන ඒම. ඒක තමයි අපේ ආරමුණ වෙන්නට ඕනේ. එනිසා මේ අරමුණින් ගිහිල්ලා ඒත් පිළිගන්නේ නැත්නම් සභා මූලිකයන්ට يعني සභාව වෙතට අරන් ඇවිල්ලා සභා මූලිකයන් හරහා ඔහුව දැනුවත් කළ යුතුයි. නමුත් ඒ අවස්ථාවේදී අපි දන්නවා ප්‍රමාණතේනි. සමහර වෙලාවට අපි කොච්චර උත්සාහ කළත් මොන විදිහකට උත්සාහ කළත් සමහර අයගේ වැරදි පෙන්නලා ඒව අරගන්නට ඒවා පිළිගන්නේම නැහැ. ඒ පිළිගන්නේ නැති වෙනකොට තමයි අපි ඔහුව විචාන්තිකයේ කෝ පෞකාරයක් ලෙස සලකන්නට ඕනේ කියලා කියන කාරණාව උන්වහන්සේ ස්මතු කරන්නේ මේන් අදහස් වෙන්නේ නැහැ ඔහුව නිරපල දාන්නට කියලා මදේතුමාගේ සවිශේෂයේ 18 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි වගන්තියේ අපට අද කියනවා අපි එහෙම වෙනකොට යාඥාවට පිවිසෙන්නට ඕන දෙදෙනෙක් හෝ තිදෙනෙක් උන්වහන්සේගේ නාමයෙන් එකතු වෙලා මේ අරමුණ වෙනුවෙන් යාඥා කරන්නට ඕන සහෝදරයා වෙනුවෙන් සහෝදරිය වෙනුවෙන් යාඥා කරන්නට ඕන ඒ සහෝදරයව සහෝදරියව ස්වාමින් වහන්සේගේ ස්පර්ශයට බාර දෙන්නට ඕන උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා දෙදෙනෙක් එකතු වෙලා එක අරමුණක් සඳහා යාඥා කරනකොට ස්වර්ගීය සිටින පියාණන් වහන්සේ ඒ අරමුණ ඉෂ්ට කරන්නට අපි ආයදින දේ දෙනවයි කියලා ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ අපේ සහෝදරයෙක් සහෝදරියක් පොඩි ප්‍රශ්නයක ඉන්නවනම් ගැටලුවක ඉන්නවනම් ඔබ එකතු වෙලා යාඥා කරන්න ඔහු පිළිගන්නේ නැත්නම් යාඥා කරන්න ඔහු හැදෙන්නේ නැත්නම් යාඥා කරන්න ඒක අපේ නිවස වෙන්නට පුළුවන් සමහර වෙලාවට අපේ නිවසේ පුදුමාකාර අරගල ප්‍රශ්න දරුවන්ගේ අකීකරුකම් පිරීලා මහත්තයාගේ එහෙම නැත්නම් බිරිඳගේ සම්බන්ධතාවයන් එහෙම නැත්නම් හිතා ගන්න බැරි ප්‍රශ්න කිසිම සමාදානයක් නැහැ එහෙම අවස්ථාවක දරුවන් දෙමව්පියන් එකතු වෙලා යාඥා කරන්නට ඕන දරුවන්ගේ අකීකරුකම් දකිනකොට අම්මා තාත්තා එකතු වෙලා දෙදෙනෙක් ඒ දෙදෙනා තමන්ගේ දරුවන් වෙනුවෙන් යාඥා කරන වෙලාව හරිම බලගතුයි ප්‍රමාණතේනි
යාඥාවට පිවිසෙන ඔබේ දරුවන් උදෙසා ඔබේ දරුවන් වෙනුවෙන් යාඥා කරන්න ඔවුන්ගේ අකීකරුකම උදෙසා යාඥා කරන්න ඔවුන්ගේ අයාලේ යන කම නිසා ඔබ යාඥා කරන්න එතකොට ඔවුන් නැවත ඔබේ පවුලට එකතු වෙවි ඒ ස්වාමින් වහන්සේම ඔබ තුල ඔබට ඒෂ්ඨ සිද්ධ කරලා දෙවි මේ ස්වාමින් වහන්සේගේ පොරොන්දුවක් ඒ නිසා ඊට පස්සේ මුළු පවුලම එකතු වෙලා යාඥා කරන්නට පුළුවන් ඔබේ පවුල තුල ජීවමාන ස්වාමින් වහන්සේ ජීවමානව වැඩ සිටින අවස්ථාවක් බවට ඔබේ පවුලපත් කරගන්නට පුළුවන් උන්වහන්සේ කියන්නේ නිසයි ඒ නිසා අපිට කාවත් අයින් කරන්න ඕනේ නැහැ අපිට කාවත් නිර්බල දාන්නට ඕනේ නැහැ අපේ පවුලේ වේවා අපේ සභාවේ වේවා අපේ සංගයේ වේවා වැරදි තියෙනවා නම් ඒ වැරදි පෙන්වලා දෙන්නට අපි උත්සාහ කරමු ඒ වැරදි පිළිගන්නේ නැත්නම් කොහෙත්ම අපි ඔවුන් වෙනුවෙන් යාඥා කරමු ඔවුන් කවදා හරි දවසක නැවත අපේ සංගයට අපේ සභාවට අපේ පවුලට උන්වහන්සේ අරගෙන ඒවි ඒ උන්වහන්සේගේ පොරොන්දු වෙයි එබැවින් අපි හැම කෙනෙක්ම අදිෂ්ඨානයක් ඇති කරගමු කෙනෙක් වරදක් කරපුවම ඒ වරද්ද පෙන්නලා දීලා පිළිගත්තේ නැති වුනාම නිරපල කොන් කරලා අයින් කරලා දාන නෙමෙයි ඔවුන් වෙනුවෙන් යාඥා කරන පවුලක් සංඝයක් සභාවක් බවට පත්වෙමු ආමෙන් ජෙසු පිටයි සුබ දවසක්